ආයිබෝවන් ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයෙන් අදත් ඔබ හමුවන මම රවිශිෂාර මදුවන්ත ප්‍රථමයෙන් නවදානය පුවත් සිරස්තල වෙත. උතුරු නැගෙනහිර බෞද්ධ පුනරුදයක් ඇතිකරවමින් දීඝවාපී මහා සෑරද වන්දනාව බෞද්ධයා මාධ්‍ය ජාලයෙන්. හැම බෞද්ධයෙක්ම තමන්ට පුළුවන් විදිහට මේ පින්වන්ත වැඩසටහනට සහභාගි වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඒක කළ යුතු දෙයක් අපි බෞද්ධවාසීන්. චීන තානාපති මල්වතු අස්ගිරි මහනා හිමිවරුන් බැහැදකි. චීන අලුත් අවුරුද්දට පෙර හැම අවුරුද්දේම මම මේ සිරිත් පරිදි මේ මහානායක හඳුන බැහැදකින්ම ඒ වෙලාව යොදා ගන්නවා. බලංගොඩ තුඹගොඩ සුදර්ශන මහා විහාරයට වසර සියයයි. මෙරට විද්‍යුත් ධර්ම සන්නිවේදනයේ මහා යතිවරයාණන් වහන්සේ වූ අපවත් වී වදාළ බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ පූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණය එළඹෙන මාර්තු මාසයට යෙදී තිබෙනවා. ඊට සමගාමීව දීඝවාපී මහා සෑරද වන්දනාව ඓතිහාසික දීඝවාපී පුදබිම කේන්ද්‍ර කරගනිමින් පෙබරවාරි මස 29 වනදා සහ මාර්තු මස 1 වනදා පැවැත්වීමට නියමිතයි. මහබෝ මහසෑ වන්දනා පූජෝත්සවයසේම අති උත්කර්ෂවත් අන්දමින් දීඝවාපී මහා සෑරද වන්දනාව පවත්වන්නේද පින්සිත් ඇති බෞද්ධයා මාධ්‍ය ජාලයේ ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබවද සම්බන්ධ කරගනිමින්. සර්වඥ දික්නිය ධාතුන් වහන්සේ නිදන් කොට සද්ධාතිස්ස මහනිරිඳුන් ඉදිකළ පරසතුරු ආක්‍රමණයන්ගෙන් විනාශමුඛයට පැමිණ පසුව සංරක්ෂණය කෙරුණු දැනට ශේෂව පවතින දීඝවාපී ස්තූපරාජයන්න් වහන්සේ සහිත පුදබිම නැගෙනහිර පළාතේ පිහිටි ඉතිහාසගත පූජනීයත්වයට පත් බෞද්ධයන්ගේ පුදබිමක්. මෙම මහනීය පුණ්‍යෝත්සවය වෙනුවෙන් දීඝවාපී පුදබිම තෝරා ගැනුණේද නැගෙනහිර පළාතේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමද අරමුණු කර ගනිමින්. දරණාගම කුසල ධම්ම නම් වූ පුණ්‍යවන්ත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේ වූ වත්මන් ශ්‍රී සම්බෝධි මහාවිහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ ගරු අධ්‍යක්ෂ පූජනීය බොරලන්දේ වජිරඥාන නාහිමියන්ගේ ඍජු අධීක්ෂණයෙන් දීඝවාපී රාජ මහා විහාරාධිපති පූජ්‍යපාද මහෝය සෝභිත නාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් පින්කම පැවැත්වෙනවා. යුගයේ එක් මහානීය පින්කමක් ලෙසින් සිදු කිරීමට සැලසුම් කර ඇති දීඝවාපී මහා සෑරද වන්දනාව සඳහා බෞද්ධයා මාධ්‍ය ජාලයට හිත ඇති පරිත්‍යාගශීලී පින්සිත් ඇති ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබවද දායක කර ගැනීමට පෙර පරිදිම අපට හැකිවන්නේ මෙරට බෞද්ධ ජනතාවට පරිත්‍යාගයේ උපරිමාර්ථය ළඟා කර දෙමින්. මෙහිදී මතු දැක්වෙන පින්කම් සඳහා ඔබගේ නොමසුරු පරිත්‍යාගයන්ගෙන් දායක වීමට හැකිවන්නේ නැගෙනහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් බෞද්ධ සිද්ධස්ථානයන්ගේ මතු දියුණුව සඳහාද දායකත්වය ලබා දෙමින්. උතුරු නැගෙනහිර තෝරාගත් දුෂ්කර විහාරස්ථාන 10ක් සඳහා රොන්වැට සහිත 820 බුද්ධ ප්‍රතිමා වහන්සේලා වැඩ සිටින අලංකාර බෝධි ප්‍රාකාර නිර්මාණය කිරීම. එහිදී අඩි 3ක් උස ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේලා 49ක් පූජා කිරීම. අඩි 2ක් උස ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේලා 249ක් පූජා කිරීම. එක් බුදු කුටියක් නිර්මාණය සඳහා දායක වීම. රන්වැට 10ක් සඳහා අවශ්‍ය රන්කණු 1000ක් සඳහා වන එක් රන්කණුවක දායකත්වයද ලබාගත හැකි. සසුන සුරකින ආර්ය මහා සංඝරත්නයේ සුඛී සුවපත් භාවය පිණිස රෝග පරීක්ෂාව සඳහා අවශ්‍ය උපකරණ සහිත බටහිර ඖෂධ මංජුසාව මෙන්ම හෙළ පාරම්පරික ඖෂධ අඩංගු ආයුර්වේද මංජුසා 1000ක් පූජා කිරීමටද නියමිතයි. 19ක් මහසංගරුවන උදෙසා සුවසලසන විශේෂයෙන් සකසන ලද ඖෂධීය කොට්ට සහ මෙට්ට පූජා කිරීම. ඖෂධීය දැවෙන් නිමවන ලද සියලු රෝග නිවාරණ ඔසුගුණයෙන් යුත් පැන්බදුන් පූජා කිරීම. දීඝවාපී පුදබිම ෂඩ්වර්ණයෙන් බබලවන මහා දජකණු පූජාව. පින්කමට සහභාගී වන සදැහැති වැසි වසියන්ගේ සාපිපස්සාව සංසිඳුවාලනු පිණිස මහා දානයක් ලෙසින් සිදු කරන නේකවිද දන්සල් ආදිය ලබා දීමෙන්ද මේ සඳහා ඔබට දායකත්වය ලබා දිය හැකි.
ඔබගේ පරිත්‍යාගයන් සඳහා ඉඩකඩ සලසා දෙමින් ඒ සඳහා වූ කාර්යාලයක්ද බෞද්ධ මාධ්‍ය ජාලය පිහිටි කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ ස්ථාපනය කර ඇති අතර එම කාර්යාලයට ඔබගේ මූල්‍යමය සහ ද්‍රව්‍යමය පරිත්‍යාගයන් මෙන්ම පින්කම සඳහා වූ වැඩිදුර තොරතුරුද ලබා ගත හැකි. සසර භයංකර බව හැඟුණේ වියත් බවින් නැන ගුණ පිරුණේ දහමටමයි සිත නතු කෙරුණේ නිවන ප්‍රියංකර බව හැඟුණේ ගැලු ගඟුලැල්ලේ දහම් මිහිර ගැලුවා සිහිලල්ලේ නාහිමි දෙසුදම් සිත් සැනසිල්. පූජනීය දරණාගම කුසලදම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ විද්‍යුත් ධර්ම සංනිවේදනයේ නම් වූ මහා සමාජ මෙහෙවරෙන් දෙලොව පළලත් දහම් මගගත් කෘතවේදී ඔබට උන්වහන්සේ අනුස්මරණය කරමින් සිදු කරන දීඝවාපී මහා සරද වන්දනාව සමගින් එක්වන ලෙස බෞද්ධ මාධ්‍ය ජාලය මෙලෙස ආරාධනා කරනවා. නොමියෙන යති සඳ හිමි අපදම් කුසලයි නොමියෙන යති සඳ හිමි අපදම් කුසලයි. දහම් ගඟුලෙන් ලොවක් සනසාලු දරණාගම කුසල ධම්ම නාහිමියන්ට කෘතගුණ දැක්වීමට නන්දෙසින් මහජනතාව සම්බෝධි විහාරයට පැමිණෙයි. අපි ආවේ මුල්ලිරිය උතුරේ ඉඳලා අංගොඩ මුල්ලිරිය උතුර දුෂ්කර පළාතක මේ ප්‍රසිද්ධ මේ ඓතිහාසික මේ පිම්බිමක් අපි දන්න විදිහට දීගවාපි කියන ඉතින් මේ එක දියුණු නැවත දියුණු කරන එක බොහොම ලංකාවට මුල් ලංකාවටම බලපාන හොඳ මේ වැදගත් පින්බර සිද්ධියක්. ඒක පින් කැමති හැම බෞද්ධයෙක්ම තමන්ට පුළුවන් විදිහට මේ පින්වන්ත වැඩසටහනට සහභාගි වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඒක කළ යුතු දෙයක් අපි බෞද්ධයෝ වශයෙන්. මම දීඝවාපිය මීට අවුරුදු 17කට කලින් දැක්කා. ඒක උතුර මොහොම පාළු ස්වභාවයක්. දැන් මීට ඊට පස්සේ අවුරුදු 3කට පස්සෙ මං ගියා. ඒක සාමාන්‍ය දියුණුවක් තියෙනවා. ඉතින් ඒ වුණාට තව ගොඩාක් දේවල් කරන්න තියෙනවා. ඉතින් මේ වගේ ඇත්තටම දීඝවාපි මහා මේ සෑවන්දනාවක් තියෙන එක අද කාලයට හුඟක් උසිත දෙයක් හැටියට මම සලකනවා. ඉතින් මම මීට කලිනුත් මේ සම්බෝධි විහාරේ හුඟක් උත්සවවල සහභාගි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ මම පදිංචිය මේ විජේරාමනුගේ ගොඩ. ඉතින් අද ආවෙත් ඒ ගැන එකට සම්බන්ධ වෙන්න කියලා. මං ගියේ සැරෙද්දා වගේ පවුරුද්දෙත් බුදුහාමුදුරුවන්ගේ පළවෙනි පූජාවටත් ඇවිල්ලා මම බෙහෙත් කොට්ටේ බෙහෙත් මෙට්ටේ ඒකත් පූජා කළා. හැම විටම මම ඇවිල්ලා හැම පූජාවල් වලටම එනවා. බුදු කුටියකට මේ සම්බන්ධ වෙන්නයි මම අද ආවේ වැඩිපුරම. බුදු කුටියකට සම්බන්ධ වෙන්න මගේ ගෙවල් මීන්තලේ ගලමුදුන ප්‍රදේශේ. මම දැන් රැකියාව කරන්නේ මහරගම. මේ වගේ පින්කමක් සහභාගී කිරීම ගොඩක් පින් ඔබතුමාලට. කුසල දම ස්වාමීන් වහන්සේට ගොඩක් පින්. මේ වගේ පින්කමක් කරන එක ගැන අපිට ගොඩක් සතුටුයි. සීලුම් දෙනාට ආරාධනා කරන මේ පින්කමට සහභාගි වෙන්න කියලා. ඔබතුමාලට ගොඩක් පින් මේ වගේ වැඩසටහනක් කරන එක ගැන. අපි ආවේ අතුරුගිරි ඉඳලා. ගොඩක් සතුටුයි. ඉතින් දරණාගම කුසල ධර්ම හාමුදුරුවෝ මේ වගේ සංවිධානයක් කරපු නිසා තමයි මේ බෞද්ධයෝ මෙච්චර පින්කම් කරගන්නේ. ඒක නිසා ගොඩක් සතුටුයි. මතු බුදු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වහන්සේ අපි වැඩම කරපු ස්ථානයක්.
ඇතෙම ලංකාවේ බෞද්ධ ඇතෙම හරිම පුණ්‍යවන්තයි. මේ වගේ දෙයකට විශාල ජනතාවක් එකතු වෙනවා. ඉතින් ඒක බෞද්ධ නාලිකාවෙන් කරන උතුම් සත්කාරයක්. දීඝවාපිය කියන චෛත්‍යයක් සියසින් දැකලා වැඳපුදා ගන්න පුළුවන් නම් ඒක මම හිතන්නේ බෞද්ධයන්ට මහා පිංකමක් වෙනවා. මහානීය පිංකමක් වෙනවා. ඉතින් බෞද්ධ නාලිකාවට තත් බෞද්ධ නාලිකාවේ සියලුම කාර්ය මණ්ඩලයටත් අපි ආශිර්වාද කරනවා මේකට මේ වගේ උතුම් පින්කම් දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා. සියලු දෙනාටම අපි සදහැතිකින් ආරාධනා කර තිනවා ලංකාවේ තිරින සියලුම බෞද්ධ ජනතාව මෙන්ම අබෞද්ධ ජනතාවටත් උතුම් පින්කමක් කරලා මේ වගේ ලංකාවේ සිද්ධස්ථාන වැඩි දියුණු කරලා අපේ ජනතාවටත් එතකොට විදේශික ජනතාවටත් එන බෞද්ධ ආගමික හැඟීමක් තියෙන සියලුම ජනතාවට වැඳුම් පිදුම් කරගන්නට අවස්ථාවක් සලසා දීම පිළිබඳව බෞද්ධ නාලිකාවට මෙන්ම අපි රටේ සියලුම ජනතාවටත් අපි සදහැතිකින් ආරාධනා කර සිටිනවා මේ වගේ පින්කම් වලට වැඩි වැඩියෙන් දායකත්වය සපයලා හිටන් ඒකට අනුග්‍රහය දක්වන්න කියලා. අපිට ඇත්තටම සන්තෝෂයි මේ පින්නට දායක වෙන්න ලැබීම ගැන. අපි ගොඩක් මගේ මම තමයි යාළුවක් දෙන්න අපි එකතු වෙලා මේ පෙරම්පුරල වගේ ආවේ මෙතෙන්ට. අපි අද ගොඩක් සන්තෝෂයෙන් ඉන්නේ ඒකට දායක වෙන්න ලැබිච්ච එක ගැන. බෞද්ධ නාලිකාවටත් ගොඩක්ම ස්තුතියි. ඒ වගේම පින් සිද්ධ වෙනවා අපිවත් මේ දායකවට දායක කරගෙන ආවට. ගොඩාක් ලොකු සේවයක් මේක. මොකද හැම කෙනාටම ලේසියෙන් යන්න බෑ ඒ වගේ පළාතකට. මම නම් දිගවාපියේ කීප සැරයක් ගිහිල්ලා තියෙනවා. මන් ඒ පුද්දමීම තියෙන විද්‍ය මේ අවුරුදු මං හිතන්නේ 25ක කාලයක ඉඳන් දැකලා තියෙනවා. එකම විදියයි, කිසිම සංවර්ධනයක් වෙලා නැහැ. ඒක නිසා මම සන්තෝෂ වුණා. මේ පින්කම නිසා ඒක මේ වතාවේවත් සම්පූර්ණ වෙනවට වේවි කියලා මම හිතනවා. ඊළඟට මේ පැත්තේ තියෙන ගොඩක් දුෂ්කර පන්සල් මම ඒකටත් මං හුවක් කැමති වුණා ඒකට ආධාර කරන්න. චීනයේ තානාපති චෙන් සුවෑන් මහතා පසුගියදා මහනුවරට පැමිණ මල්වතු වස්කිරි මහනා හිමිවරුන් බැහැ දකිමින් ආශිර්වාද ලබා ගත්තා. මහනුවරට පැමිණි චීන තානාපතිවරයා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා විසින් පිළිගැනීමෙන් අනතුරුව මහනුවර ශ්‍රී දළදා මාලිකාව වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මල්ලතු මහා විහාරයට පැමිණි චීන තානාපතිවරයා එහිදී මල්ලතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානා හිමියන් බැහැදැක සුහද පිළිසඳරක නිරත වූවා. විශේෂයෙන්ම නායක හාමුදුරු අපේ දෙරට අතර තියෙන බෞද්ධ සම්බන්ධතා වැඩි දියුණු කිරීමේලා මේ නායක ස්වාමීන් වහන්සේගේ ඉදු වූ සේවාව ඉතාම අගය කරනවා. ඉතාම ලොකු සේවාවක්. ඒ නිසා අපි නැවත වතාවක් බැහැදකින්ද එන්නේ. එහිදී හම්බන්තොට වරායෙන් මෙන්ම කොළඹ වරාය නගරයේ සංවර්ධන සහ මෙහෙයුම් කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා නවරජය විසින් දක්වන ලද ආකල්ප පිළිබඳව කැමැත්තක් දක්වන බව වැඩිදුරටත් සඳහන් කළා. අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි චීන තානාපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරත්න මහානා හිමියන් බැහැදැක උන්වහන්සේ සමගද සුහද පිළිසඳරක නිරත වූවා. චීන අලුත් අවුරුද්දට පෙර හැම අවුරුද්දේම මම මේ සිරිත් පරිදි මේ මහානායක හඳුන බැහැදකින්ම ඒ වෙලාව යොදා ගන්නවා. ඒක අපේ චීන ජනතාවන්ගේ මේ සුහද පණිවිඩය මේ ගේනත් එක්ක චීන දේශයේදී ශීඝ්‍රයෙන් දියුණු වෙන රටක් ශීඝ්‍රයෙන් අපි අගේ කරනවා. ඒ වගේම චීනෙන් අපිට අපේ රටේ සම්මාන අපේ රටේ දියුණුවට ගොඩක් උදව් උපකාර කරන අපේ කේන්ද්‍ර මේ චීනයේ ගිය අවස්ථාවල චීන දේශයේ ආමුදුනාශන තේරවාදී බොහොම තේරවාදී ප්‍රශාසනයේ ආරම්භ වෙද්දී විශේෂ සම්බන්ධතා සම්පූර්ණක අපි වර්ධනය කර ගන්න ඕනේ නැති වංශන ප්‍රකාශ කරනවා. චීන ශ්‍රී ලංකාවත් අතර නොමැතින විශාල සම්බන්ධතාවයක් තියෙනවා. ඒක ඉදිරියට වර්ධනය වෙන අංශ
බලංගොඩ තුඹගොඩ ශ්‍රී සුදර්ශන මහා විහාරය ආරම්භ කොට වසර 100ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ ගුණ සමර උත්සවයක් එම විහාරස්ථානයේ ධර්මශාලාවේදී පැවැත්ුණා. විහාරාධිපති අමරපුර සිරිසද්දම්ම වංශ මහානිකායේ අනුනායක ශ්‍රාස්ත්‍රපති පූජ්‍යපාද බලංගොඩ පියනන්ද අනුනායකපාණන් වහන්සේගේ ආරාධනයෙන් අමරපුර සිරිසද්දම්ම වංශ මහානිකායේ මහානායක මහෝපාද්‍ය පණ්ඩිතාචාර්ය අතිපූජ්‍ය අහුංගල්ලේ සිරි ශීල විසුද්ධි මහානායකපාණන් වහන්සේ විසින් උත්සවයේ මුලසුන හෙබවුවා. මෙම සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ සබරගමු පළාතේ ආණ්ඩුකාර ටිගිරි කොබ්බය කඩුව මහතාය. ඒ මහතා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ පසුගිය සමයේ ස්වාමින් වහන්සේලා සිරගත කිරීම සහ විවිධ තාඩන පීඩනවලට ලක් වූ බවත් මෙම රජයේ වගකීම පූජනීය සංග්‍රහණය ආරක්ෂා කර ගැනීම බවත්ය. අපි දන්නවා බෞද්ධාගම නොසිටින්න අපේ සිංහල ජාතිය පවත්වාගෙන යෑම අපිට අසීරු කාරණයක් කියන එක අපි දන්නවා. පසුගිය වකවානුවේ අපි දුටුවා මේ රටේ විදේශ ආභාෂය නිසා අපේ සිංහල ජාතිය වනසන්ඩ කරපු එකම දේ අපේ හාමුදුරනේ අපේ ස්වාමින් වහන්සේලාට කරපු ඒ නිග්‍රහයන්, අපේ ස්වාමින් වහන්සේලාට කරපු ඒ අකටයුතුකම් අපි බෞද්ධයන් හැටියට අද වෙනකොට අපි හෙලා දකිනවා වගේම කණගාටු වෙනවා. ස්වාමින් වහන්සේලා සිරිපත් කනකොට අපේ ඇස්වලින් කඳුළු ආවේක අපි සඳහන් කරන්න ඕනේ. අපි ඒ වකවානුවේ දුටුවේ සිංහල ජාතිය සම්පූර්ණයෙන්ම වනසන්ඩ මේ බෞද්ධාගමට කරපු ඒ නිග්‍රහයන් පිළිබඳව අපි කණගාටු වෙන්න ඕනේ. නමුත් අපේ වාසනාවට, රටේ වාසනාවට නොවැම්බර් මාසේ 17 වෙනිදා අපේ ආන්දෝනේ ඔබ වහන්සේලාගේ පූර්ණ ශක්තිය නිසා මේ රටට පහළ වුණා සැබෑ බෞද්ධ නායකයෙක්. බෞද්ධයන් හැටියට අපිට හිස ඔසවාගෙන ජීවත් වෙන්න පුළුවන් යුගයක් අද ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අද සමාජීය පරිවර්තනයක් ඇති වෙලා තියෙනවා කියන එක අපි සඳහන් කරන්න ඕනේ. අලුත් අරුතක් එක් කරමින් පන්සලෙන් ගමට දානයක් පිළිගැන්වීමේ පින්කමක් පසුගියදා පැවැත්වුණා. ඒ ගල්ගමුව, මීගලෑව, උඩුනුවර ගම, ගණන් ගමුව ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදී විහාරාධිපති පූජ්‍යපාද මානෑවේ විමලරතන ස්වාමින් වහන්සේ සහ ජයසුමනාරාම විහාරාධිකාරී පූජ්‍යපාද මානෑවේ ධම්මදාසි ස්වාමින් වහන්සේගේ අනුශාසනයෙන් මෙම දානමය පින්කම සංවිධාන කර තිබුණා. උඩුනුවර ගම පන්සල හා අනුබද්ධ ස්වර්ණප්‍රදීප සුභසාධක සංගමය මගින් විහාරස්ථානය තුළදීම ආහාර සකසා ජනතාව අතර බෙදා දීම සිදු කළ අතර මෙම අවස්ථාව සමගින් පූජනීය සංඝරත්නය ප්‍රමුඛව ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියා. අප්‍රිකා මහද්වීපයේ ප්‍රථම බෞද්ධ විහාරස්ථානය වන ටෙන්සානියාවේ දාර එස් සලාම් බෞද්ධ විහාරස්ථානය ආරම්භ කොට වසර 100ක් සපිරීම නිමිත්තෙන් සමර උත්සවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව අප්‍රිකා මහද්වීපයේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත පූජ්‍යපාද ඉලුක්පිටියේ පඤ්ඤාසේකර නාහිමිපාණන් වහන්සේ පවසනවා. අප්‍රිකා මුළුල්ලේම වාසය කරන පින්වතුන්ගේ ලොකු උද්‍යෝගයක් තියෙනවා බෞද්ධ දර්ශනය හදාරන්න. නමුත් වෙලා තියෙන එකම කාරණේ තමයි ඒ සඳහා අවශ්‍ය කරන භික්ෂුන් වහන්සේලා නැහැ, බෞද්ධ ධර්මය ලබා දෙන ගුරුවරු නැහැ, ඒ සඳහා අවශ්‍ය කරන උපකරණ සහ කිසිම සම්පතක් අපිට ඇත්තේ නැහැ. ඒ නිසා මම තනියෙන් වසර ගණනාවක් මේ කටයුත්ත කරගෙන යනවා. එක රටකට එක භික්ෂුවක් කියන තේමාව යටතේ තමයි මම කටයුතු කරගෙන යන්නේ. මගේ කාලච්ඡේදය තුළ හැකිතරම් උත්සාහ කරනවා රටවල් 54ටම එක රටකට එක භික්ෂුවක් ඇති කරන්න. දැනට මගේ කාලච්ඡේදය තුළ රටවල් 7ක 8ක පමණ විහාරස්ථාන ආරම්භ වෙලා තියෙනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලා ඇති කරලා තියෙනවා. ඉදිරියේදීත් ඒ කටයුතු කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා. ජනතාව සහ තරුණ පිරිස
බොහොම ආසාවෙන් බලා සිටිනවා මේ බුදුදහමේ තියෙන දර්ශනේ ළඟා කරගන්න. මගේ තනි උත්සාහයෙන් කළ කටයුතු සමුදායක් තමයි මේ දක්වාම පවතින්නේ. අද මේ වෙලාවේදී මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා විශේෂ පණිවිඩයක් අපේ ශ්‍රී ලංකා වාසී භික්ෂු මහා සංඝරත්නයටත්, ඒ වගේම සම්භාවනීය සත්කාමී පින්නතුන්ටත් මතක් කරන්න සහ ආරාධනා කරන්න. අප්‍රිකා මහද්වීපයේ මා වැඩ වාසය කරන ටැන්සානියා දාරෙස්සලාම් බෞද්ධ මධ්‍යස්ථානයයි අප්‍රිකාවේ ප්‍රථම බෞද්ධ විහාරස්ථානය. 1920 දී ආරම්භ කළ මේ විහාරස්ථානය මේ වර්ෂයේදී අවුරුදු 200ක් සම්පූර්ණ වෙනවා. ඒ නිසා මා අදහස් කළා වසර 100 එහෙම නැත්නම් සත සංවත්සරය මේ වර්ෂයේ නොවැම්බර් මාසේ 13 14 15 කියන දින තුනක් මුළුල්ලේ ටැන්සානියා දාරෙස්සලාම් බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත්වන්නට, ඒත් එක්කම ගෝලීය බෞද්ධ භික්ෂු සංගමේ 3 වෙනි සභාවාරය එහිදී පැවැත්වීමටත් අපි මූලික කටයුතු සාකච්ඡා කරලා ඒ වාකීම් බාර අරගෙන තියෙනවා. ඒත් එක්කම 1998 ටැන්සානියාට වැඩම කළ මා දැනට වසර 21ක් ඒ ප්‍රදේශයේදී සම්පූර්ණ වෙනවා. ඒ සියල්ලම සම්බන්ධ කරගනිමින් මේ වර්ෂයේ නොවැම්බර් 13 14 15 එම අති උස්කර්ෂවත් එම සම්භාවනීය උත්සවය පැවැත්වීමට බලාපොරොත්තු වෙන දෙස් විදෙස් සියලු දෙනාගේම සහභාගිත්වයෙන්, ඒ නිසා මම ඒ සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වෙන ගෞරවනීය භික්ෂුන් වහන්සේලාටත්, ඒ වගේම සම්භාවනීය සත් පින්නතුන්ටත් මම කරුණාවෙන් ආරාධනා කර මතක් කර සිටිනවා. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුත් සරණයි.